මාගේ ශරීරයේ ලේ මස් වියලේවා. සම්නාර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. යම් පුරුෂ වීරයෙකින් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යම් සත්‍යයක් ඇත්ද මා එය අවබෝධ නොකොට මෙයාසනේ නැගිටින්නේ නෑ. බෝසතාණන් වහන්සේ වජිරාසනය මත වැඩහිඳ සිත සමාහිත කරද්දී බිහිසුණු සිදුවීමකට පෙරනිමිති පහළ වුණා. සිද්ධාර්ථගේ සෑම පියවරක් පසුපසම ලූ බැන්ද. ඔහුගේ මේ ගමන මම අවහිර කරන්න ඕන. ඒ දැන් වජිරාසනය මත වාඩි වෙලා සිටිනවා. ඔහු එතනින් ඉවත් කළේ නැත්තං ඒ කාන්තෙන්ම ඔහු තිනනවා. අත මම ඔහුව නැගිටවනවාමයි. ඒ බිහිසුණු මොහොතේ දෙවිවරුන් බියවී පලා ගියා. අසංකේය කල්පලක්ෂ හතරක් පුරාවට පුරණ ලද පාරමී ධර්මයන්ගෙන් රැස්කර ගන්නට යෙදුන පුණ්‍ය සම්භාරය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේට පවිතු මාරයාගෙන් කිසිදු විපතක් සිදුුනේ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේගේ රෝම කූපයක්වත් සොලවන්නට පවිතු මාරයාට බැරි වුණා. අවසානයේදී පවිතු මරු මෙසේ තර්ජනය කළා. ඒ සිද්ධාර්ථ, නුඹ හිතන්නේ මගෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියලාද? පුළුවන් නම් බේරියන් මේ ආයුධවලින්. සිද්ධාර්ථ, මෙතනින් නැගිටවන්න වෙන උපක්‍රමයක් යොදන්න ඕන. තියුණු ආයුධවල බලයක් තෝ ඉදිරියේ නැති වුණානේ. නුඹ වාඩි වී සිටින ආසනයත් අයිති මට. හැකි ඉක්මනින් නොතනින් නැගිටලා යනු. ඔය ආසනය අයිති මට, තේරුණාද? මහා ඉවත්ති, ඔය ආසනය මට දෙනු. මාරේ, මේ ආසනය නුඹේයි පවසන්න නුඹට තියෙන සාක්ෂි මොනවාද? සාක්ෂි තිබේ නම් මාහට ඒ බව පවසන්න. ඊට කලින් කියනු, මේ ආසනේ නුඹේ කියන්න තියෙන සාක්ෂි මොනවාද? මම සාක්ෂි දෙන්නම්. මෙහි වැඩ සිටින මේ මහා පුරුෂ රත්නය සාරා සංඛේ කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආවේ මේ ආසනේ මත වැඩ සිටින්නයි. මේ ආසනේ අයිති මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාටයි. ඒ මොහොතේම ගිරි මේකලා ඇතුන් බිමට වැටුණා. ඒ මත සිටි පවිතු මාරයාද වැටුණා. සසර පුරාවට වැඩෝ
මහා ගුණබලයේ ඉදිරියේ පෙරතුන මාර්යා සහිත සේනාව සීසී කඩ දුව ගියා. ඒත් සමගම වටපිටාව මහත් නිෂ්කලංක ස්වභාවයක් ගත්තා. පින්බර වෙසක් සඳරැසින් මුළුළුව ආලෝකමත් වූ ඒ රාත්‍රියේ පළමු යාමේදී අප මහා බෝසතාණන් වහන්සේ පෙරගත කළ ජීවිත දකින නුවණ උපදවා ගත්තා. රාත්‍රියේ මධ්‍යම යාමේදී ලෝක සත්වයන් උපදින චුතවන අයුරු දක්නා නුවණ උපදවා ගත්තා. අලුයම යාමේදී සියලු කෙලෙසුන් දුරු කිරීමත් සමගම උන්වහන්සේ තුන් ලොව දිනා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ආසේ පොළවේ ජලයේ සෑම තැනක්ම පුදුමාකාර ලස්සනකින් පිරී ගියා. අතුවක මල් පිපී සොඳුරු රෝ රටා මැවී ගියා. පින්නති දෙවිවරු අහස් කෙපේ සිට දිව මල් ලිසිමින් ප්‍රීතියෙන් වන්දනා කළා. කෙලවරක් නැති සසර පුරා ඇවිදිමින් ගියා. ජීවිතේ නැමැති ගෙය හදන වඩුවා හඳුනාගෙන කැනි මඩලත් පරාලත් සුණු විසුණු කළා.